පසුගිකාලේ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයෝ ගොඩක් ඇඳවන්න හේතුවක් විදිහට තේරීම් කමිටුවේ සභාපතිතුමා කිව්වේ ගොඩක් ක්‍රීඩකයෝ ආබාධයට ලක් වුන නිසා අලුත් ක්‍රීඩකයෝ ගේන්න උනා කියලා. ඒ කතාව හරි කියමුකෝ. අපි මේ බලන්න යන්නේ කණ්ඩායමට ජයසූරියලම ගෙනත් ජයසූරියලම හේතුවක් නැතුව කපලා තියෙන ක්‍රීඩකයෝ ගැන. අවිෂ්කර් ප්‍රනාන්දු. අවිෂ්කර් ඕස්ට්‍රේලියාවේ එක් දින තරගාවලියට තෝරගත්තේ අවිෂ්කර් 19-15 කණ්ඩායම නියෝජනය කරලා පෙන්නපු දක්ෂතා නිසා. හැබැයි කණ්ඩායමට ගෙනාපු අවිෂ්කර් දුන්නේ එක තරගයක් විතරයි. එක තරගයක් දීලා ඒකදී මිචෙල් ස්ටක් හමුවේ දැවි ගියාට පස්සේ අවිෂ්කර් කණ්ඩායමේ නැහැ. ඕස්ට්‍රේලියාව එක්ක ගහන්න හොඳයි කියලා ගෙනාපු කෙනා පස්සේ තිබුණු සිම්බාබ්වේ බංග්ලාදේශ තරගාවලිය වලටවත් නැහැ. චමින්ද බණ්ඩාර. වමත් වේග පන්දුයවන්නෙක් විදිහට දේශීය තරගවල දක්ෂතාව දක්වපු නිසා එංගලන්ත සංචාරයට ඇතුළත් කරපු චමින්ද බණ්ඩාරට දුන්නේ එක එක් දින තරගයයි එක T20 තරගයයි. ඒ තරගවලදී අසාර්ථක වුණ චමින්ද ඊට පස්සේ දකින්නවත් නැහැ. තක්ෂිල්ද සිල්වා. ලංකාවේ ඉන්න හොඳම ප්‍රහාරකයා කියලා කණ්ඩායමට ගෙනාපු තක්ෂිල එක සංචාරයකට ඇවිල්ලා අසාර්ථක වුණාම කපලා දානවා. ඊට පස්සේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමකවත් නැහැ. විකුම් සංජය. විකුම් දකුණු අප්‍රිකා සංචාරයට අරගෙන ගිහින් පන්දුව දෝලණය වෙන තනතිරි වල අවස්ථාවක් දෙන්නේ නැතුව ඕස්ට්‍රේලියාවේදී අවස්ථාවක් දුන්නමත් සාර්ථක වුණා. විකුම්ගේ පන්දු දෝලණය කිරීමේ හැකියාව අනිත් වේග පන්දු යවන්නන්ට වඩා ගොඩක් හොඳ විදිහට අපිට විකුම් සහභාගී වුණ තරගවලදී දකින්න ලැබුණා. රමිත රඹුකැල්ල. රමිත් පිටදඟ පන්දු යවන්න පුළුවන් පසුපෙළේ ප්‍රහාරකෙක් විදිහට T20 කණ්ඩායමට අවස්ථා දෙකක දීම ගෙනත් අවස්ථාව දුන්නේ තරඟ දෙකකදී විතරයි. ඒ තරඟවල කැපී පෙනෙන අසාර්ථකකමක් රමිත් පෙන්වුවේ නැහැ. ඒත් ඊට පස්සේ අවස්ථාවකුත් නැහැ. අසිත ප්‍රනාන්දු. 19-15 ලෝක කුසලානයේදී ඉහළ දක්ෂතා පෙන්නපු අසිත චැම්පියන්ස් කුසලානයට කණ්ඩායම තෝරන සංවිධානය කරපු තරගාවලියෙත් වැඩිම කඩුළු ලාභියා වුණා. සිම්බාබ්වේ එක් දින තරගයක් දීලා ඒකෙදී අසාර්ථක වුණු අසිත ඊට පස්සේ කණ්ඩායමෙත් නැහැ. රොෂෙන් සිල්වා. දේශීය තරගවල පෙන්නපු ඉහළ දක්ෂතා නිසා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ගෙනාපු රොෂෙන්ට අවස්ථාවක් දෙන්නේ නැතුවම සංචිතයෙන් කපලා දැම්මා. මේවට හේතු දන්නේ තේරීම් කපිටුවම විතරයි. සදීර සමරවික්‍රම. ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයන් අතර ඉදිරියම නම කියවෙන දක්ෂය තමයි සදීර සමරවික්‍රම කියන්නේ. සදීරත් සිම්බාබ්වේ එක්ක ක්‍රීඩා කරන්න සංචිතයට ගෙනාවා. අවස්ථාවක් දුන්නේ නැහැ. ඉන්දිය සංචාරයට සංචිතේවත් නැහැ. සඳුන් නීරක්කොඩි. සඳුන් දකුණු අප්‍රිකාව එක්ක තිබුණු එක් දින තරගාවලියකට කැඳෙව්වා. දෙවෙනි තරගයේදීම අර්ධ ශතකයක් ගත්තා. සඳුන් ඊට පස්සේ සංචිතේකවත් නැහැ. මේ ක්‍රීඩකයෝ කීප දෙනෙක් ඉන්නවා. චතුරංගද සිල්වා, ලහිරු මදුශංක, අමිල අපොන්සු, දසුන් ශානක, ෂහන් ජයසූරිය, බින්ර ප්‍රනාන්දු, කසුන් රාජිත වගේ අයට උනේ මේ සෙතේම තමයි. මේ අයට අමතරව ඔයාලටත් මතක් වෙනවා නම් අපිට කමෙන්ට් කරන්න. අපිට තියෙන ප්‍රශ්නේ මේ ක්‍රීඩකයෝ දක්ෂයෝ නෙවෙයි නම් ශ්‍රී ලංකා සංචිතයට ගෙනාවේයි. දක්ෂයෝ නම් ප්‍රමාණවත් අවස්ථාවක් දෙන්නේ නැතුව කපලා දැම්මේ මොනව බල්ලද කියන එක. තරඟ පෙරදුනාම ක්‍රීඩාංගණයට කඩා පැනලා ඉස්සරහට තරඟ දිනන්න බෑ. ඒකට හොඳ දැක්මක් තියෙන පාලකයෝ උන. හරි දැක්මක් නැති පාලකයෝ එලවන්න තමයි පොළු ගන්න ඕන. ක්‍රිකට් පිටියේ සිදුවන සුවිශේෂී දේ දැනගන්න ඔබ තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.